ඔන්න අද මං ඔයාට අරන් ආවා පාම් පිටි වලින් ඉක්මනින්ම හදාගන්න පුළුවන් රස කෑමක්. ඉතින් ඔයා අදර ඇහැරලා ඉන්නවා නම් ඔයාට මේ ටික හදාගන්න පුළුවන් ගොඩක් ලේසියෙන්. පාම් පිටි ග්‍රෑම් 150ක් වගේ අරගත්තම පිඟානක් පිරෙන්න හදාගන්නත් පුළුවන්. වැඩි දේවල් ඕන වෙන්නේ නැති හැන්දා ඕනිම කෙනෙකුට හදාගන්නත් පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. පාම් පිටි ග්‍රෑම් 150ක් අරගත්තා. ඒකට මම බටර් මේස හැන්දක් දාගන්නවා. මේ වෙනුවට මාගරින් අරගන්න පුළුවන්, පොල් තෙල් ගන්නත් පුළුවන්. ලුණු කුඩු දෙහැනි 4න් එකකුත් එකතු කරගන්න. ඉස්සෙල්ලාම මේ ටික හොඳට කලවම් කරගන්න. දැන් පුළුවන් ඇල් අතර ටික ටික දාලා අත ඇලෙන්නේ නැති ගන්න මේ පිටි ටික අනා ගන්න. වතුර දාලා අනා ගන්න අතරතුර ඔයාට පුළුවන් ෆුඩ් කලරින් එකතු කරගන්න කැමති නම් විතරක්. කලරින් ටිකක් දාලා හදාගත්තම ලස්සනට හදාගන්න පුළුවන් හන්දා දාගත්තේ. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට අනාගත්තට පස්සේ මම නීට් කරගන්නවා තප්පර 30ක් විතර. එතකොට ෆුඩ් කලරින් ටිකත් හොඳට කලවම් වෙනවා පිටිත් එක්ක. ඉතින් මේ බලන්න මම පිටි ටික අනාගෙන ඉවරයි. මෙන්න මේ විදිහට අත ඇලෙන්නේ නැති ගන්න තියෙන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් සම්පූර්ණම පිටි ගුලිය හරි පිටි ගුලිය දෙකට කඩලා භාගයක් හරි අරගෙන තුනී කරගන්න. ඉතින් ඔයාලට සම්පූර්ණම පිටි ටික එකපාර තුනී කරගන්න පුළුවන් නම් එහෙම තුනී කරගන්න. පිටි චුට්ටක් දාලා තුනී කරගන්න. ගොඩාක්ම හීනියටත් නැතුව ඝනකමටත් නැතුව තුනී කරගන්න. බෝතලයකින් උනත් මේ විදිහට තුනී කරගන්න පුළුවන්. දැන් මම පොඩි පොඩි කෑලි වලට කපා ගන්නවා. කැමති හැඩයකට කපා ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ ඝනකමට තමයි හදා ගන්න ඕනේ. ගොඩාක්ම හීනි වෙන්නේ නැතුව ඝනකමටත් නැතුව මේ ගන්නට හදාගන්න. කපා ගතට පස්සේ වෙනම තැනකින් තියාගන්නවා නම් එතන පිටි පොඩ්ඩක් ඉහලා තියාගන්න. අනිත් දේ තමයි කෑලි ටික එක උඩ එක දාන්න එපා. එහෙම වුණා සෙරම ටික එකට ඇලෙන්න බලනවා. තෙල් එකට දාලා බැද ගන්න කොටත් එහෙම තමයි එකින් එක දාගන්න. එකපාර සෙරම ටික දාගන්නේ නැතුව. එතකොට සෙරම ටික එක ගුලියට හිටිනවා. මෙන්න මේ විදිහට කෑලි එකින් එක දාගත්තට පස්සේ ලස්සනට වෙන් වෙලා හොඳට බැදෙනවා. ගින්දර ටිකක් අඩු කරලා නම් තියාගන්න ඕනේ. එතකොට තමයි ක්‍රිස්පි ලෙවල් එකට බැද ගන්න පුළුවන් වෙන්නේ පාට වෙනස් වෙන්නේ නැතුව. ගින්දර ටිකක් වැඩි කරලා බැදගත්තත් එහෙම මේ පාට වෙනස් වෙනවා. අනිත් දේ තමයි බැදලා පොඩ්ඩක් එලා යනකොට පෙඟෙන්න බලනවා. ගින්දර ටිකක් අඩු කරගෙන යාට මෙහාට කරලා බැද ගන්න. හරි ලේසි කරගන්න ඔයාට. ඉතින් හොඳට බැදුනට පස්සේ මේ ටික සේරම උඩ පාවෙනවා. අනිත් වැදගත්ම දේ තමයි තෙල් බුබුලු හොඳට මඩ වෙලා මෙන්න මේ විදිහට පැහැදිලිව පේන්න ගන්නවා. දෙපැත්ත දාගෙන ඒ ගානට එනකම්ම බැද ගන්න. වැඩි පාට වෙනස් වෙන්න දෙන්න එපා.
මේ විදිහටම කන්න බැරිහින්ද සීනි ටිකක් දාගමු. සීනි ග්‍රෑම් 50ක් කරගත්තා. ඒ ටිකට වතුර පොඩ්ඩක් විතර දාගන්න. ගොඩක් දාගන්න එපා. ඊට පස්සේ පුළුවන් පෑන් ටික සීනි කැට හැදෙන ගානට එනකම්ම ලිපේ තියාගෙන ඉන්න. හැන්දකින් මේ විදිහට එහාට මෙහාට කරලා කලවම් කරගන්න. ටිකක් වෙලා යනකොට මෙන්න මේ විදිහට පෑන් ටික පෙන දාන්න පටන් ගන්නවා. හැන්දට අරගන්නකොටත් පෙන පෙන විතරයි එන්නේ. ඉතින් එන්නේ ගානට තමයි පෑන් ටික හදා ගන්න ඕනේ. භාජනයේ වටේ සීනි කැටත් පොඩ්ඩක් හැඳෙන්න ගන්නවා. ඔන්න එතකොට පුළුවන් ඔයාට අර බැදගත්ත ටික දාගන්න. ඒත් එක්කම වගේ ලිපත් ඕෆ් කරගන්න. දැන් සීනි කැඩ ටික අල්ලගන්නකම්ම එහාට මෙහාට කරන්න. ඉතින් ඔන්න ඒ විදිහට ඔයාට ලේසියෙන්ම කහට කෝප්පයක් බොන්න රස කෑමක් හදාගන්න පුළුවන්. හරිම ලේසි. ගෙදර තියෙන දේවල් වලින් පුංචිම පුංචි වෙලාවයි යන්නේ. ඕනිම කෙනෙකුට හදාගන්නත් පුළුවන්. ගිහින් එන්නම් ආයෙත් ඉක්මනින්ම හම්බවෙමු ලේසි රෙසිපි එකකින්. ඔයාලට සුබ දවසක්.